අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ කුස තුල වැඩෙන දරුවාගේ සෞඛ්‍ය තත්ත්වය. එහෙම නැත්නම් අපි දැන් කියනවා ඒ බබාට ජාන්මයේ වශයෙන් අඩුපාඩුවක් තියෙනවද නැද්ද කියලා තහවුරු කරගන්නේ කොහොමද කියලා. දැන් අපි ලෝකයේ තියෙන ළමයින්ට හැදෙන රෝග ගත්තාම මානසික වර්ධනය අඩු වෙන රෝග ගත්තාම එයින් මුල් තැන ගන්නේ අර ඩවුන් සහ ලක්ෂණ කියන අසනීපය. එහෙම නැත්නම් අපි ඉංග්‍රීසියෙන් කියනවා ඩවුන් සින්ඩ්‍රෝම් කියලා. දැන් ඩවුන් සින්ඩ්‍රෝම් කියන අසනීපය අපි ඒ බබාලා ජීවත් වෙනවා. හැබැයි ජීවත් වුණත් ජීවිත කාලයෙම ඒගොල්ලන්ගේ මානසික වර්ධනය සාමාන්‍ය තත්ත්වයට එන්නේ නැහැ. උදාහරණයක් කිව්වොත් අවුරුදු 20ක් ගියත් ඒ දරුවන්ගේ මානසික වර්ධනය තියෙන්නේ අවුරුදු 5ක ළමෙක් වගේ. එතකොට මේ 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 කන්ඩිෂන් එක අපි කොහොමද හොයාගන්නේ? ඉතින් මේක හොයාගන්න එක එක පරීක්ෂණ ක්‍රම තියෙනවා. සරලම පරීක්ෂණය සහ ඉතාමත් හොඳ පරීක්ෂණයක දැන්ට අපි කරන්නේ මොකද සමහර පරීක්ෂණ තියෙනවා හරි ගණක් ගණන් යනවා. අපි සාමාන්‍යයෙන් කරන ස්කෑන් පරීක්ෂාවකදී ඒ ස්කෑන් පරීක්ෂාව අපි කරන්නේ සති 11යි 14යි අතර තුලදී. ඒකට අපි කියනවා නූකල් ට්‍රාන්ස්ලූසන්සි ස්කෑන් කියලා. මේ ස්කෑන් පරීක්ෂාවේදී අපි බලනවා දරුවාගේ බෙල්ල පිටිපස්සේ තියෙන තරල ප්‍රමාණය. සරලව කිව්වොත් ඒ දරුවාගේ බෙල්ල පිටිපස් තියෙන තරල ප්‍රමාණය වැඩි නම් කුස තුළ වැඩෙන දරුවාට ඩවුන් සහ ලක්ෂණ නැත්නම් ඩවුන් සින්ඩ්‍රෝම් හැදෙන අවධාරම වැඩි. ඒකමයි බලනවා බබාගේ නහය අස්තිය පිහිටලා තියෙනවද නැද්ද කියලා. ඒකත් නහය අස්තිය පිහිටලා නැත්නම් ඒ අවධානම වැඩි වෙනවා. ඒතර අපි දැන් මේ ස්කෑන් පරීක්ෂාවකින් අපි අවධානම වැඩි කියලා තහවුරු කරගත්තොත් එක්කෝ බෙල්ලේ පිටිපස්සේ තියෙන වතුර ප්‍රමාණය වැඩි වෙලා එහෙමත් නැත්නම් නහයේ අස්තිය පිහිටලා නැතුව වගේ ලක්ෂණ වලින් ඊගොඩ අපි මේ අම්මලා යොමු කරනවා ජාන පරීක්ෂාවකට. ඒක අපි සාමාන්‍යයෙන් කරන්නේ සති 16න්. මෙහිදී කරන්නේ අපි බඩේ තියෙන බබාගේ වටේ තියෙන වතුර තරලය එළියට අරගෙන අපි පරීක්ෂා කරලා බලලා ඒකෙන් අපි ජාන තත්ත්වයේ ජාන සංගුද්ධිය ගැන අවබෝධයක් ගන්න පුළුවන් මේ බබාලාගේ. ඉතින් මේ ඔක්කොටම යොමු වෙන්න නම් අර සති 11යි 14 අතර කරන ස්කෑන් පරීක්ෂාව නැත්නම් නූකල් ට්‍රාන්ස්ලූසන්සි ස්කෑන් පරීක්ෂාව ඉතාමත් වැදගත්.